ආණ්ඩුවේ නායකයින් අපිට කිව්වේ නරේන්ද්‍ර මෝදි අගමැතිතුමා ලංකාවට එන්නේ වෙසක් උත්සවයට සහභාගී වෙන්න විතරයි. මේක සංස්කෘතික සංචාරයක් පමණයි, දේශපාලන කටයුත්තක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. නමුත් අගමැති මෝදිගේ කියුම් කෙරුම් දෙස හැරිලා බැලුවම නම් ඒක එහෙම නොවන බවයි පේන්නේ. එතුමා එක්සත් ජාතීන්ගේ වෙසක් උත්සවයේ ප්‍රධාන අමුත්තානම්. එතුමා කළ යුතුව තිබුණේ, එතුමාගේ කතාවේ සඳහන් විය යුතුව තිබුණේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ වෙසක් උත්සවය ගැන. නමුත් එතුමාගේ කතාව 75%ක්ම තිබුණේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සම්බන්ධතාව පිළිබඳයි. එතුමා හරියට ශ්‍රී ලංකා ඉන්දියානු දිවිපාර්ශ්වික හමුවක් අමතන ආකාරයෙන් තමයි කතාව කළේ. ඒක සම්පූර්ණයෙන්ම දේශපාලන කතාවක්. මේ තියෙන්නේ එතුමා කරපු කතාව. සම්පූර්ණ නිල ඉංග්‍රීසි පිටපත. මම ඒකෙන් වැදගත් කොටස් කීපයක් උපුටා දක්වන්න. We believe that free flow of trade, investments, technology and ideas across our borders will be to our mutual benefit. රටවල් දෙකේ දේශීමා හරහා වෙළඳාම ආයෝජනයේ තාක්ෂණය නිදාසේ ගලා යන්න ඕනෙලු. මොකද්ද මේ කතාවේ තේරුම? එතුමා නොකියා කියන්නේ එක්තා වහවා අත්සන් කළ යුතු බවයි. දේශීමා අතර නිදාසේ ආයෝජන වෙළඳාමට තියෙන එකම බාධාව තාම එක්තා අත්සන් නොකිරීමයි. ඊළඟට එතුමා කියනවා whether it is on land or in the waters of the Indian Ocean, the security of our societies is indivisible. ඉන්දියානු සාගරයේ ජලයේ තිබුණත් ගොඩබිබු තිබුණත් අපේ සමාජයන් දෙකේ ආරක්ෂාව එකිනෙකට වෙන් කළ නොහැකි, indivisible. මොකද මේ කියන්නේ? උඹලා කරන දේ අපේ ආරක්ෂාවට බලපානවා. ඒ නිසා උඹලට ඕන විදියට නටන්න අපිට ඉඩ දෙන්න බෑ. මේ රාජතාන්ත්‍රික සුමට භාෂාවෙන් දීලා තියෙන බියකුරු පණිවිඩය ඒකයි. මේක අපේ ස්වාධීනත්වයට එල්ල කළ බරපතල තර්ජනයක් නොවේද? ඔය මෙතුම අන්තිමට කියනවා in infrastructure and connectivity, transport and energy, we are poised to scale up our cooperation. යටිතල පහසුකම් සහ යාකිරීම්, ප්‍රවාහනය සහ බලශක්ති ක්ෂේත්‍රයන්හි අපේ සහයෝගයේ ඉහළ නංවමින් සිටිනවා. දැන් මොකද්ද? යටිතල පහසුකම් සහ යාකිරීම්, connectivity, සහ ප්‍රවාහනය. මේ මොකද්ද මේ කියන්නේ? ඉන්දියානු මහමාර්ග ඇමති නිතින් ගඩ්කා පුන පුනා කියන හනුමා පාලම ඉදිවන බවයි. ඇතෙම්ම ඉන්දු ලංකා සම්බන්ධතා පිළිබඳ අපේ නායකින් අපෙන් සංගවන තිත්ත ඇත්ත එලි කළාට නරේන්ද්‍ර මෝදි අගමැතිතුමනි ඔබට බොහොම පින් කියලා අපි එතුමාට කියනවා. ඊළඟට නරේන්ද්‍ර මෝදි අගමැතිතුමා දික්කොයේ ගිහිල්ලා කරපු කතාව පිළිබඳත් විශේෂයෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමත් දෙපැත්තේ තියාගෙන දික්කොයේදි කරපු කතාව පිළිබඳත් වචනයක් නොකියාම බෑ. එතුමා එතෙන්ද කියනවා බස්නාහිර සහ දකුණු පළාත්වල ක්‍රියාත්මක ගිලන් රථ සේවාව දිවයින පුරාම මම ක්‍රියාත්මක කරමි. මම වතුකරයේ නිවාස දසදාසක් ඉදි කරමි. ලංකාවේ මෙවිනි දේවල් කරන්න එතුමට තියෙන බලය මොකක්ද? එතුමා මේ රටේ අගමැතිද? නරේන්ද්‍ර මෝදි අගමැතිතුමා කතා කළේ හරියට ලංකාව ඉන්දියාවට අලුතින්ම ඈඳගත්තු 30 වන ප්‍රාන්තය කියලා හිතාගෙන. එතුමාගේ දකුණු පැත්තෙන් හිටියේ ලංකාවේ ආණ්ඩුකාර සිරිසේන මැතිතුමා කියලා හිතාගෙන. එතුමාගේ වම්පසින් හිටියේ ලංකාව කියන ප්‍රාන්තේ මහා ඇමති වික්‍රමසිංහ කියලා මැතිතුමා කියලා හිතාගෙන. ඉතින් මේක මිත්‍රවරුනි, හිතලුවක්වත් මම රාත්‍රියේ දැක්ක බියකුරු සිහිනයක්වත් නෙවෙයි, පසුගිය සතියේ ඇත්තටම දික්කොයේදී සිදුවුණු සිදුවීමක්. ඉතින් මේ හරහා ඉන්දියාව ශ්‍රී ලංකාව තමන්ගේ අර්ධ යටත් විජිතයක් බවට පත් කරගෙන කියන එක මෝදිගේ ලංකා සංචාරයෙන් තහවුරු වුණු බවයි අපිට ඊටාම කනගාටු වුණත්
ප්‍රකාශ කරන්න තිබෙන්නේ.